අයිබෝවන් සැමට කලින් සත්‍යහරයේම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය 100ට 100ක් ශ්‍රී ලංකා වරාය අධිකාරී යටතට බටහිර කොටස සංවර්ධනයට ඉන්දියා ආයෝජකෙක් වරායේ අකුරට වැඩත් අවසන් ජනපතිට සහ අගමැතිට විමල්ගෙන් ප්‍රශංසා දෙදහස් විසියක වසරේ එක් දිනක් තුල කොළඹ කොටස් වෙළඳපළේ දැවැන්ත කඩාවැටීම ගනුදෙනුත් මිනිත්තු 30ක කාලයකට අත්හිටුවයි කොරෝනා ආසාදනයේ වී ප්‍රතිකාර ලැබමින් සිටි මෙරට පළමු වෛද්‍යවරයා මියයයි හිටපු කතානායක වීචමු ලොකුබණ්ඩාරටත් කොවිඩ් දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමකේටත් වෛරසය වැළඳේ ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර අධිරාජ්‍යවාදයක් ගොඩනැගිලා සජිත් කියයි මෙරට වංචනිකින් සහ දූෂිතින් නිදැල්ලේ සිටින්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට මහජන කොමිසමක් අවශ්‍යයි අනුර කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් 149ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයේගත් තීරණයට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිති විසින් පසුගියදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කළා ඒ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට තේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ඊයේ හිමිවීමත් සමගයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට තේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ඊයේ හිමි වුණා. විශේෂ අමාත්‍ය රෝහිත බේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සහ බටහිර කොටස සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. නැගෙනහිර ජාතිය සම්බන්ධව එය කොටස් 51ක් 49ක් ඉන්දියානු සමාගමකට දෙන දීම සම්බන්ධව දීමට ගත්ත සාකච්ඡාවන් සම්බන්ධව විවිධ මත විවිධ අවස්ථාවලදී ස්පතු වුණා. හැබැයි රජයක් හැටියට අපි මුලින්ම ගත්ත ස්ථාවරය තමයි මෙය විද්‍යාත්මක පදනමක් යුත සහ ආර්ථික වාසිදායක තත්ත්වයන් සහ භූදේශපාලනය කියන මේ කරුණු කීප තුන ප්‍රධාන වශයෙන්ම කළමනාකරණය කරමින් කටයුතු කළ යුතුයි කියන තැන සිටියා. නැගෙනහිර පර්යන්තය අවසන් කළා තිබෙන නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය විසින් සම්පූර්ණ පරිපාලනමය අයිතිය සම්පූර්ණයෙන්ම කොටස් 100%ක්මත් එහි පරිපාලනමය කටයුතුත් වරාය අධිකාරිය විසින් ඉදිරියට ගෙනියන්නටත් ඒ වගේම බටහිර පර්යන්තය නිර්මාණය කරන්න තියෙනවා. ඒ බටහිර ඒ තියෙන අවස්ථාව රජයේ මූලික කොටස් පාලනය තබාගෙන ඉතිරි කොටස් ටික අවශ්‍ය නම් යම් කිසි ආයතනයක් හෝ රටක වෙනත් රටක යම් කිසි ආයතනයක් උනන්දුවක් දක්වනවා නම් අපගේ කොන්දේශි වලට එකඟව ඒකට අවසරය ලබා දීමට අපි තීන්දුවක් කරන් තියෙනවා. දැන් ඔක තමයි අවසාන තීන්දුව. මුලින්ම මේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමේ යෝජනාව වර්තමාන ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි. මේ යෝජනාවට පසුගිය ආණ්ඩුව විසින් මේ රටට ඇති කළ උගුලක් විදිහට අපි ඒක දකින්නේ. ඊට අමතරව මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබා දීම ඒ වගේම ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවට ලබා දීම ත්‍රිකුණාමලයේ වරාය සංවර්ධනය ඉන්දියාවට ලබා දීම යනාදී වශයෙන් ව්‍යාපෘති 17ක් තිබුණා රට ගැන හිතලා උපාය මාර්ග වශයෙන් අතිශයින්ම වැදගත් නැගිනහිර පර්යන්තය වරාය අධිකාරියේ 100%ක් අයිතිය සහ කළමනාකරණ යටතේ තිබිය යුතුයි කියලා අමාත්‍ය මණ්ඩලය තීරණය කරා කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගන්නා ලෙස බල කරමින් වරාය වෘත්තීය සමිති විසින් පසුගිය 29 වෙනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ සිට අවසන් කළා. අපේ මාතෘකාව උනේ නැගෙනහිර පර්යන්තයයි. හැබැයි අපි අද නැගෙනහිර පර්යන්තය අපේ පැත්තට ආවාය කියලා කරපාත් කළා නිකන් හිටියොත් බටහිර පර්යන්තය හදලා ඉවර කරයි. නැව් ටික එතෙන්ට ගන්න පුළුවන්. ඒ නිසා මෙන් ඉදිරියට අපි සැලැස්මක් ඇති කර ගන්න ඕනේ වෘත්තීය සමිති නායකවරුනි සති දෙකෙන් දෙකට හෝ දැන් හෙටම අපි පටන් ගන්න ඕනේ මේකට ගැන්ටි ඩොම කර මිලදී ගැනීම ක්‍රියාදාමය සහ මෙතන කම්පියුටර් සිස්ටම් එක හදන එක සේවකය කොහොමද ස්ට්‍රක්චර්ස් කරන්නේ ඒව ඔක්කොම අපි දැන් හෙට සිට ආරම්භ කළ යුතුයි වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා වරාය වෘත්තීය සමිති විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා දැන් තියෙන තර්ජනය තමයි ජාතික සම්පත් අලෙවි කිරීම හැම රජයක්ම ජාතික සම්පත් අලෙවි කරලා ක්‍රේ මොනවද කියලාත් අපිට හිතාගන්න බැරි මට්ටමකට වැටිලා තියෙනවා. ඒ නිසා මම මේ දවස්වල නිතරම කියන්නේ අපිට විශේෂ සංවර්ධනයක් අවශ්‍ය නැහැ. දැන් වරාය නැගෙනහිර පර්යන්තයත් අපේ සම්පතක් හැටියට අපි සැලකුවා. ඉදිරි ටික පිළිබඳවත් අපි අනාගතේ මේ පෙළ ගැස්ම හැමම සිටිනවා. දේශපාලනඥයන්ට වියන් අල්ලලා
පස්සකට වෙලා ඉන්න සූදානම් වෙන්න හොඳ නෑ අපි. මේ රට අපේ. අපිත් මේ රටේ බෝඩින් කරුවන් නෙවෙයි මේ රටේ අයිතිකරුවා. කරුණාවෙන් රජයෙන් ඉල්ලා හිටිනවා. තවත් මේ වගේ ප්‍රශ්න ඇති කරන්න එපා අපිට. දැන් අපේ සිත් බිඳිලා ගියා ටිකක්. මේ කන්නාඩි ඉරක් ගියාම මූණ බලන්න පුළුවන්. හැබැයි දින හතර පහ පාරක් පේන එක එක විදියට. ඒක රජයේ මතක තබා ගත යුතුයි. අපි බොහොම සන්තෝෂ වෙනවා. මේ අපි ලැබුවේ ඓතිහාසික ජයග්‍රහණයක්. ජීවිත පරිත්‍යාගයෙන් උනත් මේ සටන දිනනවායි කියන තැනටයි අපි ඇවිල්ලා තිබුණේ. මේ නැගෙනහිර පර්යන්තය හදලා ඉවර වෙනකන් වෘත්තීය සමිතිය අපි මේ දිය ඇහැගාගෙන ඉන්නවා. අපි වරාය අධිකාරියට කියනවා මේ සංවර්ධන වැඩ කොටස හෙට ඉඳලම පටන් ගන්න ඕනේ. වෘත්තීය සමිතියක කතා කරනවත් ලෑස්ති නැතු හිටපු ආණ්ඩුව මේ මට්ටමට තමන්ගේ යෝජනා අකුල ගන්න සිද්ධුුනේ බලකිරුනේ පැහැදිලිව වෘත්තීය සමිතිය දිවිච්ච ජවය වෘත්තීය සමිතිගත ක්‍රියාමාර්ග අඩුමතරමේ වන් ඩේ ස්ට්‍රයික් එකක්වත් නැතුව රටක් විදිහට අපි ඇමරිකන් ඉන්දියන් චීන උගුලක පැටලලා ඉන්නවා. ඒ උගුල ඇතුළේ මේ පාලකෝ හැම කෙනාම මේ රට අරගෙන යනවා. ඒක විශාල වශයෙන් දේශපාලන අනතුරක් කියලා අපි දකිමු. අපිට මේ පදනම් තුනට අනුගත්තොත් බටහිර ජටිය සම්බන්ධයෙන් පැහැදිලිව ආණ්ඩු ඉදිරිපත් කළ දෙන මේ යෝජනාවට එකඟ වෙන්න බෑ. අරගල ඇතුළේ ආණ්ඩුව කුමන්ත්‍රයක් කරමින් ඉන්නවා කියලා අපි දකිමු. අපි මේ විදිහට එක එක දේශපාලන පක්ෂ එක එක ආණ්ඩු වෙනකොට ඒවයේ ණය හිලව් කරගන්න හැමත් නැත්තම් එක එක පුද්ගලයන්ගේ හිත සනසන නැත්තම් රටවල් සනසන මේක කියොත් අර ණයට ඉල්ලගත්ත දේ අනාගත දායද කරන අපිට බැරි වෙනවා. ඒ නිසා අපි එකතු වෙන්න ඕන සටන් කරන්න. ඊට පස්සේ අද රටේ කතා වෙනවා බටහිර පර්යන්තය ගැන. බටහිර පර්යන්තය නෙමෙයි නැගිනර පර්යන්තයත් තාම අනතුරේ තියෙන්නේ. ඇයි මේ රටේ නීතියක් නැහැ මේව විකුණන්න බැහැයි කියලා. අනතුර පහ වෙන්න නම් කැබිනට් පේපර් එකෙන් හරියන්නේ නැහැ. අනතුර පහ වෙන්න ඕන මොකක්ද? මේ රටේ ව්‍යවස්ථාවට මේක ඇතුළත් වෙන්න ඕන. එතකන් අපේ මේ එකමුතුව තියෙන්න ඕන. මෙතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට සිය ප්‍රශංසාව පළ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. බටහිර පර්යන්තය ගැන මේ කැබිනට් පත්‍රිකාවේ ඊට අනුකූල යෝජනාවක් අන්තර්ගත වෙනවා. කොහොම නමුත් නැගෙනහිර පර්යන්තය තමයි උපායමාන ගීතා වැදගත්. සමහරු මේ නැගෙනහිර පර්යන්තයේ තියෙන විශේෂ වටිනාකම නොදන්න බබ්බු වගේ නැගෙනහිර පර්යන්තයයි අනිත් තියෙන පර්යන්තය ඔක්කොම එක හා සමාන ලෙස හඳුන්වන්න යනවා. ඒක සම්පූර්ණ නොදැන කරන දෙයක් නෙවෙයි, සම්පූර්ණ තක්කඩිකම. කොළඹ වරායේ ඊටම වැදගත් ධර්මස්ථානය තමයි නැගෙනහිර පර්යන්තය. ඒ නැගෙනහිර පර්යන්තයයි තවත් පර්යන්තයකු එක හා සමාන කරන්න බෑ. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා අමාත්‍ය මණ්ඩලයේ විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අමාත්‍යතුමා මේ තීන්දුව ඉතාම නිවැරදිව ගැනීම ගැන අපි අපේ ගෞරවය ප්‍රණාමය ඒ වගේම ප්‍රසාදය පළ කරනවා. එදා හම්බන්තොට වරාය විකුණනකොට ගෙඩිය පිටින් විකුණනකොට සටන් කරන්න හිටියේ නෑ ඒ ආණ්ඩුව ඇතුලේ කවුරු. එදා ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි යම් කිසි හඬක් නගුවා නම් ඇරෙන්න වෙන හඬක් නගන්න කවුරුවත් හිටියේ නෑ. රතු කමිස ධාරීන් රනිල් වික්‍රමසිංහගේ ගොඩකු කුක්ක වෙලා එදා හීන් කෙඳිරියන් නගලා හම්බන්තොට වරාය විකිණනකම් බලන් හිටියා. නමුත් මෙතන එහෙම නෙවෙයි. වරාය වෘත්තීය සමිතිය ඇතුලේ ප්‍රබලතම වැඩ කොටස කරනු ලැබුවේ මේ සටනේදී ඔහොට්ටුවේ සම්බන්ධ වෘත්තීය සමිතිය ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සම්පක්ෂබල වෘත්තීය සමිති ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව ගොඩනගන්න කැපවෙච්ච ජාතික බලවේගයන් මේ සටනේ ඉතා පුරෝගාමි වීතිය. ඒ වගේම ආණ්ඩුව ඇතුලේ ඉදිමින් පාර්ශව ගණනාවක් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය මගින් සංවර්ධනය කළ යුතුයි කියන ස්ථාවරය ඉදිරිපත් කළා. දූෂිතයින් සහ වංචනිකයින් නිදැල්ලේ සිටින්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට මහජන කොමිසමක් පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති සමන්ත්‍රණයකට එක් වෙමින් ආර්ථික ඉතා විශාල අර්බුදයකට හෙළලා ඒ ගොඩනැගීම සඳහා වූ මාවතක් තමන්ට නැති වෙනකොට තමන්ගේ වටේ ඉන්න ගජමිතුරන් මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනකොට ඒවා සමාජයට එළිදරව් වෙනකොට කුෂ්කර්මාන්තයේ ඉඳන ගොවි ජනතාවගේ කුෂි නිෂ්පාදන සාධාරණ මිලකට මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදන්න බැරි වෙනකොට ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය යහපතින් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වන ධීවර කර්මාන්තයක් වර්ධනය කරන්න බැරි වෙනකොට මුළු ව්‍යාපාරම අඩපණ වෙනකොට පෞලේ උදවිය මහජනක ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් කාබාසිනිය කරනකොට මේකට එරෙහිව ජනතාව නැගී සිටින එක කිසිසේත්ම වළක්වන්න බැරි බව ගෝඨාභය රාජපක්ෂ දන්නවා. ගෝඨාභය නොදැනගත්තත් මහින්ද රාජපක්ෂ දන්නවා. අන්න ඒ නිසා ඔවුන් කල්තියා දැල් සූදානම් වෙමින් තිබෙනවා මර්ධනයේ දියත් කිරීම සඳහා. අපි එකක් ඔහුගේ චෞර වලලටත් මතක් කරන්න කැමතියි. ඔය කුඩා කුඩා කෙනෙක් තිලි වලින් නතර කරන්න පුළුවන් ව්‍යාපාරයක් නොවන බව මතක තබා ගන්න ජනතාව විමුක්ති. අරමුණු දෙකක් තිබුණා. එකක් තමයි තමන්ගේ චෞර වරල් වලල්ලේ දූෂිතයන් නිදහස් කර ගැනීම. දෙක තමන්ට එරෙහි වන්නම් දඩයම් කිරීම. මේ සඳහා තමයි මේ ජනාධිපති විමර්ශන කොමිසම සභාව පිහිටෙන්නේ. ඒක නම් මොකද්ද? දේශපාලන පරිගැනීම් අර පෞගේ ආණ්ඩු කාලේ සිදු දේශපාලන පරිගැනීම් සොයා බැලීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සභාව. ඇත්තම නම් අපි රට යෝජනා කරන්නේ ඒ ආණ්ඩුවේ දේශපාලන රැකවරණ ලැබලා එළියේ හිටපු අයගෙන හොයන්න කොමිසම සභාව දාන්න.
හිගුල දඩුවන් දුන්න නෙවෙයි රැක්කා FCID එක ගෙදර ඇරියේ සාමාන්‍ය කට උත්තරයක් ගන්න එනකොට ඒ ආයතනයේ පිහිටි පරිශ්‍රය විසින් යට බලපෑමක් ඇති කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒක ඔවුන්ගේ තැන ඔවුන්ගේ තමයි බලාධිකාරීත්වය තිබෙන්නේ ඔවුන් එතනට සපත්තු වඩිය හයියුම් ගහගෙන යනවා සමහතය පේන්න ඉන්නව තව ටිකක් සද්දෙට කතා කරමු එතකොට අර යා මොකද කරන්නේ යා බයටත් එක කියවෙනවා හැබැයි එයාගේ ගෙදර ගිහපොම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අර යා කිසිකෘතේ නේද පිස්තෝල පේන්න කැරක් කැර කියනවා මේක අනිත් පැත්තේ වෙන්නේ ඒගොල්ලෝ බයටපත් වෙනවා ඒව තමයි ආරක්ෂා කරන්නේ එනිසා අපේ රටේ හොයන්න ඕන කවදාරි මොකද්ද මේ වංචනිකයන් දූෂිතයන් ආණ්ඩුවේ බලවතුන්ගේ රැකවරණ සහිතව නිදැල්ලේ ඉන්නුනේ කොහොමද කියලා හිමීම සඳහා මහා ජන කොමිසමක් මේ රට අවශ්‍යයි අන්නේ කොමිසම පිහිටවනක් මතක තබා ගන්න මෙම වසරේ කොළඹ කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිල දර්ශක එක් දිනක් තුල සිදු වූ දෙවන්ත කඩාවැටීම අද දිනේ වාර්තා වුණා කොළඹ කොටස් වෙළඳ පොළ සියලු කොටස් මිල දර්ශක එක් දිනක් තුල දෙවන්තම කඩාවැටීම අද දින සිදුව තිබෙනවා 2021 වසර තුල සිදු වූ දෙවන්තම පසුබැහැම මේ පවයි වාර්තා වන්නේ ඒ අනුව අද දින ඒකක 561.5 බිඳුවකින් කොටස් මිල දර්ශකයේ පහළ කොස් තිබෙනවා පසුගිය මාසයේ පුරා වාර්තාගත ලෙස කොටස් වෙළඳ පොළේ කොටස් මිල දර්ශකය ඉහළාකයක් ගතද අද දින කොළඹ කොටස් වෙළඳ පොළ සියලු කොටස් මිල දර්ශකයන් පහත වැටී තිබුණා එම පසුබෑම යථාර්ථයට පත් කර ගැනීම සඳහා පැය භාගයක පමණ කාලයක් කොටස් වෙළඳ පොළ ගනුදෙනු නවතා තැබීමටද පියවරගෙන තිබෙනවා අද දිනේ නිවාවන විට කොටස් මිල දර්ශකයේ සටහන්ව තිබුණේ 805.31ක් ලෙසයි කෙසේ වෙතත් 2021 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කොළඹ කොටස් වෙළඳ පොළ ඒකක 2000කින් වැඩි වී තිබීමද විශේෂත්වයක්. එය අනුව 2021 ජනවාරි පළවෙනිදා සිට පෙබරවාරි පළවෙනිදා දක්වා කොටස් වෙළඳ පොළේ කොටස් මිල දර්ශකය 8813.01කින් ඉහළ ගොස් තිබුණා. හිටපු කතානායකවරයෙක් වන විජය මූ ලොකුබණ්ඩාර සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගම්බ කියන මහතුරුන්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී කරාපිටියේ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටි වෛද්‍යවරයෙක් අද එම රෝහලේදී මිය ගියා. අදාළ වෛද්‍යවරයා COVID ආසාදනය වීමෙන් මෙරට වී මිය ගිය පළමු වෛද්‍යවරයා වන අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසරුවේ ගාල්ල දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නැති වූ රෝගී තත්ත්වයේ හේතුවෙන් ගල් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි 32 වැනි වෛද්‍ය ගයන් දන්තනාරායන මහතා අද අලුයම අභාව ප්‍රාප්ත වී ඇති බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මෙම වෛද්‍යවරයා ගල් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත මාරු කර යවනු ලැබුවා. එහිදී ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී වෛද්‍යවරයෙකු මිය ගිය ප්‍රථම අවස්ථාව මේ බවයි සැලකෙන්නේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍ය ගයන් දන්තනාරායන මහතාගේ දේහය ගල් දඩල්ල පොදු සුසාන භූමියේදී අද පසුරුවේ ආදාහනය කරනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. හිටපු කතානායකවරයෙකු වන වීජමු ලොකුබණ්ඩාර මහතාට COVID-19 වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මහතා ප්‍රතිකාර කටයුතු සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටද පසුගියදා COVID-19 වෛරසය ආසාදනය වී තිබුණා. මහියංගනේ රිදිමාලියත් ගැමිණිපුර ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවක සේවිකාවන් 324 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තවත් සේවකීන් 34 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද දින තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට එම ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 65 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. මෙතර දිවයිනේ පවතින වසංගත තත්ත්වයේ පහවකොස් රටේ සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පැවති පින්කමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්ස ජිහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර අධිරාජ්‍යවාදයක් ගොඩනැගී ඇති බව විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දිවුල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒවායේ බලය අද පළුදු වෙලා
ඒ වගේම දේශපාලන දඩයම් අද රටේ රජයේ ක්‍රියාත්මක කරන සුපුරුදු ක්‍රියාවලියන් බවට පත් වෙනවා. මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලට නිර්දය ලෙස පහර ගැසීම් සිදු වෙනවා. ඇඟිලි ගැසීම් සිදු වෙනවා. රටක් හැටියට අපි නැවතත් වරක් හිතන්නට ඕන රට තුල තිබෙන නිදහස අපි තහවුරු කරගෙන තිබෙනවා. ඔව් අපි සතුටු වෙනවා විදේශීය ආක්‍රමණික බලවේග වලට යටත් වුණු රටක් නොවේ ශ්‍රී ලංකාව. ඒ නිදහස අපි ලබා ගත්තා. නමුත් අද රට ඇතුළත අභ්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේගයක් නිර්මාණය වෙනවා. නිදහස සමරන මේ අවස්ථාව රට අභ්‍යන්තරයේ සැබෑ දේශපාලන නිදහසක් තිබෙනවා. අපි හැමෝම දන්නවා මේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගන්නා සටනේදී අපේ ෆීල් මාෂල් තුමාගේ නායකත්වයේ 30 වසරක යුද සාපේ අවසන් කර ඒ නිදහසත් අපි ලබා ගත්තා. නමුත් අවසානයේ රටේ නිදහස කොච්චර පළුදු වෙලා තිබෙනවද කිව්වොත් රට වේරගත්තු ඒ නායකයාටත් සිද්ධ වුණා හිරගෙදර ජම්පර් එක ඇඟේ දාගන්න. දැන් අද දවසේ මොකද්ද වෙන්නේ? අද දවසේ විවිධ ක්‍රමවේද විවිධ උපක්‍රම හරහා අපේ රටේ නායක කාරකාදීන්ගේ දේශපාලන නිදහසත් පළුදු කරන්නට හද ඒ අයගේ ප්‍රජා අයිතියට මරු පහරක් එල්ල කිරීමේ පිමුරුපත් සැකසෙමින් පවතී. සිලෝන් ටී නාමය සුරකීමට නම් එමසන් නාමය භාවිතා කරන්නන්ට යම් බලපත්‍රයක් හෝ ලාංඡනයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව රාජ්‍ය මාධ්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් සිලෝන් ටී කියන එක ලෝකේ නොදන්න කෙනෙක් නැති තරම්. හැබැයි අපි ලෝකේ ඉදිරියට ගියාම අපි ඇත්තටම මේ තියෙන සිලෝන් ටීද කියන එක පිළිබඳව සුපර් මාකට් එකකට ගිහලා ගන්නකොට සිලෝන් ටී කියලා ගහලා තිබුණාට මෙහෙම බ්‍රෑන්ඩ් එකක් තියෙනවද? මෙහෙම තේ තියෙනවද? කොහෙන්ද මේගොල්ලන්ට මේ තේ ලැබෙන්නේ කියන එක මං හිතන්නේ ඔබතුමාලා තමන්ගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරගන්න නැති. මට ඒක වෙලා තියෙනවා. සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවා නම් ඒ සියලුම දෙනාට ඔබතුමාලාගේ යම් කිසි අවසරයක් හරි මොකක් හරි ගන්න ක්‍රමයක් අපි හදාගත්තොත් ඔය කියන බ්ලෙන්ඩින් හොරට එක අපට අවම කරගන්න පුළුවන්කම ලැබේ. හොරු නවත්තන්නම් බැරි වෙයි. හැබැයි අවම කරගන්න පුළුවන්කම ලැබේ. ඒ වගේම ජාත්‍යන්තරව මේක පිළිගත් වැඩසටහනක් එහෙමද සහතිකයක් එහෙම නැත්නම් ලාංඡනයක් ඉදිරිපත් කිරීම තුල ඔබතුමාලාට පුළුවන්කම ලැබෙනවා ලෝකෙට කියන්න සිලෝන් ටී කියනවනම් මෙන්න මේ සහතිකය තියෙන්න ඕනේ මෙන්න මේ ලාංඡනය තියෙන්න ඕනේ මේක තමයි අපේ ක්‍රයිටීරියා කියන කියන්න පුළුවන්කම ලැබේ. ඒ තුල මං හිතන්නේ හැබෑවටම සිලෝන් ටී වලට ලබා ගන්න පුළුවන් මාකට් එක ඒ වැලියු එක මේ සියල්ලම අපට ලබා ගන්න පුළුවන්කම ලැබේ. 2020 වසර අපි සෞඛ්‍ය සමාජමය වශයෙන් අපහසුයෙන් පසු කළ වසරක්. නමුත් ඒ වසර තුලදී අපිට හැකියාව ලැබුණ අපහසුතාවයන් මැද 2019 වසරට සාපේක්ෂව තේ අපනයන ආදායම රුපියල් බිලියන 230ක ඉලක්කයක් දක්වා රැගෙන යන්නට. අපි විශ්වාස කරනවා මේ වසරේදී අපේ නිෂ්පාදන ඉලක්ක කිලෝ මිලියන 300 ඉක්මවා යනු ඇති බවට අපි විශ්වාස කරනවා. හැබැයි නිෂ්පාදන ඉලක්ක අභිභවා යන අතරම අපේ මූලික අරමුණ හැටියට ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මක භාවයෙන් ඉහළ තේ ලෝකයට තිළිණ කිරීමයි. 2015 වසරට පෙර පැවති වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව මේවන විට සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට නතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 2015ට කලින් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා අපේ රට අද සුපිරි බලවතුන්ගේ පොරපිටියක් බවට පත් වෙලා තියෙනවා. මම ඒක කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා වෙන්න කලින් මේ රටේ රාජ්‍ය නායකයෝ 11 දෙනෙක් හිටියා. මේ එකම නායකයෙක්වත් අපේ රට ලෝකයේ ඉන්න සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට අසු නොවි කටයුතු කෙරුවා. අපේ ආසන්නම බලවතා තමයි ඉන්දියාව. මේ චීන ආධිපත්‍ය නිසා ලංකාවේ මේක ඉන්දියාවට ප්‍රශ්නයක් වුණා. නමුත් ඉන්දියාව අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇති කරගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රට චීනයේ ප්‍රාන්තයක් හැටියට පරිවර්තනය කරලා අසීමිත ප්‍රමාණයක් ණය අරගෙන ණය ගෙවන්න බැරි වුණාම අපේ සම්පත් ටික ටික මේ සුපිරි බලවතුන්ට එයාගේ ග්‍රහණයට අසු වෙනවා. දැන් බලන්න මේක වැරදි විදේශ ප්‍රතිපත්තිය. මේ රජයේ ප්‍රතිපත්ති වෙලා තිබ්බේ එදා බලයට එද්දී 2019 මැතිවරණේ අපි රජයේ දීපල පොදු දීපල ජනතා දීපල විකුණන්නේ නැහැ. මොනවාද කිව්වේ හම්බන්තොට වරායේ අපි ආපහු ගන්නවා. එහෙම කියපු අය මේ වැඩියම පොදු දේපල විකුණලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේම පොදු පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. මේ වරායේ CICT පරයන්තේ CIT සමාගමට වරායේ පරයන්තයක් චීනට වික්කා 85% චීනට 15% ලංකාවට තිබ්බේ. අනිත් ටර්මිනල් එක තමයි සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එක පෞද්ගලික අංශයේ 85% වික්කේ ඔය ඉන්න නායකයෝ හිටපු ආණ්ඩු 15% ලංකාවට. අපි මොනවාද කරේ? අපේ පරණ නායකයෝ තමයි මේ වරායේ ජාත්‍යන්තර මට්ටමට ගినాවි. මේගොල්ලෝ බොහොම ලස්සනයි විකුණන කතා වෙන වචන දාලා අර්ථ දක්වලා ජනතාව රවට්ටන්න යනවා.
නිදහස ලැබීමේ අනුතුරුව ඉතාම දූෂිත ආකාරයට රාජතාන්ත්‍රික මට්ටමේ ගැටළු වලට මෙරට යොමු කළේ පසුගිය යහපාලන රජයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසනවා. නියද කොළඹ පැවති මාධ්‍යමුවකදී පසුගිය 2019 නොවැම්බර් මාසයේ අපේ රජයේ පත් වුණාට පස්සේ ඉන්දියාව දිගින් දිගටම විශේෂයෙන් මෝල්දී අගමැතිතුමා අපේ ජනාධිපතිතුමාගෙන් මේ නැගෙනහිර ජැටිය පිළිබඳ ඒ යහපාලන ආණ්ඩුවත් එක්ක අත්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න කිය කිය බොහෝ අවස්ථාවල ඒ රාජතාන්ත්‍රික මට්ටමේ හමුවීම්වල ඒ වගේම විමසීම් කළා තියෙනවා. ජනාධිපතිතුමා ඍජුවම කියලා තියෙනවා අනේ අගමැතිතුමනි ඔබතුමාල ඉදිරිපත් කරපු ඒකනම් කරන්න බෑ. අපි අපේ රටේ සම්පත් ආරක්ෂා කරගන්නා විදිහට අපේ ඒ සැලසුම් වලට බාධා නොවන දෙයකට මිසක් යහපාලන ආණ්ඩුවත් එක්ක අත්සන් කරපු ගිවිසුම කරන්න බෑ කියලා 1948 නිදහසෙන් පස්සේ අවුරුදු 73ක කාලය තුල ඉතාමත් දූෂිත විදියට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගැටළු වලට මේ රට තල්ලු කරලා දැම්මේ යහපාලනාන් පළවෙනි කාරණාව තමයි ඉතිහාසයේ උඩරට ඉංග්‍රීසි ජාතික යටත් කරගත්ත කාලයටත් වඩා දූෂිත කිවිසුමක් තමයි වරාය කිවිසුම 185 චීනයට 115ක් ලංකාවට දේශපාලන පරිගැණීම් වලට ලක්ුණේ පුංචි මිනිහා විතරක් නෙවෙයි ලොකු අයත් පරිගැණීම් වලට ලක්ුණා පරිගැණීම් වල ලක්ුවන්ට සාධාරණීකරණය කරන්නත් ඒ වගේම තමයි වැරදි කරපු අය ඔවුන්ට දඬුවම් දීමක් එය තරාතිරම නොබලා සමහරක්ලාට පක්ෂ නායකයෝ වෙන්න පුළුවන් නැත්නම් පක්ෂයක වැඩ කරපු අය වෙන්න පුළුවන් ඒ වගේම තමයි අරලිගහ මන්දිරයට ගිහිල්ලා කණ්ඩායම එකතු කරලා තීන්දුව తీරන ගත්තු විදිහ අපි දැක්කා හඬපට වලින් අපි අහගෙන හිටියා තීන්දුව తీරන ගත්තේ කියලා අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අසාධාරණ ලකු සියලු දෙනාට ඉවර්දි ආණ්ඩුවක් දැන් තියෙන නිසා මෙහිදී නීතිය ස්වාධිපත්‍ය එළියට පෙන්නාවේ දැන් තර්ඩයි විශේෂාංගය කාලයක් තිස්සේ ඉබගමු ප්‍රදේශයේ ජනතාවට සතිපොල පැවැත්වීමට නිසියාකාරව ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් වෙළඳුන්ට සතිපොල පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කාර්යයක් වී තිබුණා නිශ්චිත භූමියක් සතිපොල තුල නොවීම හේතුවෙන් වෙළඳුන් සිය වෙළඳාම් කටයුතු ඉබ්බකමුව නගරයේ මැද ඇති කුඩා භූමි ප්‍රමාණයක මෙවන විට සිදු කරමින් පවතිනවා කෙසේ වෙතත් එම ගැටලුවට විසඳුම් සපයමින් මීට වසර 8කට පමණ ඉහතදී ඉබ්බාගමුව නගරයට නුදුරින් අලුතින් පොළ භූමියක් ඉදිකිරීමට එවකට බලධාරීන් පියවරගෙන තිබුණා. නමුත් එම නව පොළ භූමිය තවමත් ජනතා අයිතියට පත් කර නැහැ. බාගමුව නගරයේ සතිපොල අද වෙනකොට පවත්වන්නේ දඹුලු පාර අයිනේ බඩු තියාගෙන තමයි වෙළඳ විකුණන්නේ. ඒක එතන බඩු විකුණන්න සුදුසු පරිසරයක් තියෙන තැනක් නෙවෙයි. ඇයි මේක මහ ජනතාවගේ ප්‍රයෝජනයට විවෘත කරන්නේ නැත්තේ? මේවා අපි ප්‍රාදේශ සභාවල ප්‍රශ්න කරා. නමුත් එයාලා පැහැදිලි උත්තරයක් අපිට දෙන්නේ නැහැ. ඇයි මෙතෙන්ට සතිපොල ගේන්නේ නැත්තේ කියලා. මම මේ ස්ථානයේද පොල රැගෙන ඉන්න ඕනේ. මොකද පාරේ කවදාහරි ලොකු විශාල අනතුරක් සිද්ධ වෙනවා ඉබ්බාගමුවේ පොළාසල. මෙම නව පොළ භූමිය වැව් තවුල්ලක ඉදිකර ඇති බවත් වර්ෂා කාලයට පොළ භූමිය සම්පූර්ණයෙන්ම ජලෙන් යටවන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. දැවැන්ත වතුර කන්දරාවක් ගලා එන මේ මාර්ගයේ හරස් වෙන විදියට තමයි තාවුල්ලේ තමයි මේක ඉදිකරලා තියෙන බව අපිට පෙනියන්නේ. අද වෙනකොට මේ පොළ වටේ දැවැන්ත මුදල් කන්දරාවක් වේදම් කරලා දැල් ගහලා ගේට්ටු දාලා හොඳට හදලා තියෙනවා. නමුත් එක පැත්තකින් මේ දැල කඩාගෙන ඔබතුමාලාට පේන්න ඇති එහා පැත්තේ බියර් ටින් අරක්කු බෝතල් ඒ වගේම තැන් තැන් වල පොඩි චූටි චූටි ගිනිමල ගාලා තිනවා අපි මේකෙන් අදහස් කරන්නේ මතර කුඩු පරිහරණය කරනවා කියලා අපිට පෙනියන ජනතාව වග කිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අභවයට යමින් පවතින මෙම නව පොළ භූමිය ජනතාවගේ භාවිතයට ගත හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් අපේලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න